තිලෝකරෝ සර්වඥ භාගදුන් වහන්සේ සංයුත නිකායේ 5:2 පංචගත පෙයාල වර්ගයේ නිරය චුති සූත්‍රය මෙන්න මේ ආකාරයට පැහැදිලි කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. මහණෙනි, යම් සත්ව කෙනෙක් නිරයෙන් චුතව මිනිස්ල උපදින්නම් ඔහු ඊතාමදේ. මේ මොකද පැහැදිලි කරන්නේ? නිරයෙන් චුත වෙලා මනස ලෝකෙ උපදිනවා නම් මොකද වෙන්නේ? ඊතා මදයි. යම් සත්ව කෙනෙක් නිරයෙන් චුතව නිරය උපදින්නම් ඔහු බොහෝය. තේරුම් ගන්න මේ කියන්නේ මොකද්ද කියන්නේ? නිරයෙන් චුත වෙලා නිරයම උපත ලබනව නැවත. ඒ සත්‍යය කොච්චරද? බොහෝයි. එකට හේතුව ඒ නිරේ වඩන්නේ මොනවාද? අකුසල්. අකුසල් වැඩීමේ ප්‍රතිඵලය විදියට ඒ භවයේ බොහෝ කාලයක් දුක් විඳලා 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 අවසානයේට දැන් ඒ භවයේ අවසාන වෙන වෙලාවටත් මොනවද හටගන්නේ? අකුසල විපාකයක්ම එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් එතනම පැහැෙනවා. ඉතින් ආයෙ එතනම දුක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කෙලවරක් තියෙනවද? නිරේ කරන්න පුළුවන් පුණ්‍ය ක්‍රියාව මොකද්ද? දන් දෙන්න පුළුවන්ද? සීල රැස්ලා ගන්න පුළුවන්ද? භාවනා කරන්න පුළුවන්ද? ධර්මය අහන්න පුළුවන්ද? කිසි දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අකුසලෙම තමයි තියෙන්නේ. ද්වේෂය. දැන් කල්පනා කරන්න, කායිකව අධික දුක් පීඩාවක් ඇතින අවස්ථාව. කායිකව අධික දුක් පීඩාවක් ලැබුණ අවස්ථාවක් ගැන කල්පනා කරන්න. අධිකම අපහසුම දුක් වේදනාව. ඒතකොට මනසේ තිබුණ සතර වේදනාවල දුක් වේදනාවක්ද? දුක් වේදනාව. එතකොට අපි තුංග උලක් අයිනවා කියලා නේද? කකුලට නේද? කකුලට අයින මොකද්ද උලක්? එතකොට මේ උල අයනකොට යම්කිසි වේදනාවක් දැනෙනවා. එතකොට නරකපායේ තුල ඉන්නකොට ඒ උල අයන දැනෙන වේදනාවම තමයි කල්පනා කරනු තියෙන්නේ. ඊට නැත්නම් ඊට වඩා වැඩි වේදනාවක්. එතකොට එහෙනම් මානසික දුක් වේදනාව විඳා ගන්න පුළුවන් නේද? කොතෙක් මානසික දුක් වේදනාවකින් කාලය ගත කරනවද කියලා සීමාවක් කරන්න බෑ. ඉතින් එච්චර මානසික දුක් වේදනාවක් වෙනකොට අකුසලම තමයි රැස් වෙන්නේ. ඉතින් අකුසල වැඩි වීම නිසා මොකද වෙන්නේ? ඒ විපාකය ගෙවන්නත් ආයේ නැවත ආය අපායමින් දෙනවා. අකුසලේ වල ඒක විපාකයෙන් වන්ද ආය පායින් දෙනවා. ඉතින් ගැලවීමක් තියෙනවද? ගැලවීමක් නැහැ. අපි නම් මේ නරක අපායට එහෙම ගිහිලා ඉඳ නැති වෙද නේද? මේ කතා කරන අපි මම හිතන්නේ මේ අතීත සංසාරේ මේ චාතුම් මහරජකේ තාවතින්සාව යාමේ තුසිතේ නිර්මාරති පරිණිමිත සසාරති ඒවට මාරු ඉඳලා තමයි එලා තියෙන්නේ. දැන් ආයෙත් ඒවට ගිහිල්ලා මාරු වෙන්න තමයි තියෙන්නේ. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම තමයි. දැන් බදිනවාස දේශනාවත් එක්ක ගලපලා බලන්න ඕන මේ දේ එහෙමද කියලා නේද? ඒක තමයි තියෙන්නේ. දැන් බදිනවාස දේශනාවට අනුකූලව සතර අපාය කියන්නේ මහා ගෙදර වගේ. ඒ නිසා කතා කරන අපි සෑම කෙනෙක්ම මෙන්න මේ අපායන් තුල අනන්ත අප්‍රමාණ වශයෙන් ඉඳලා තියෙනවා. අනාගතේ ඉඳත් තියෙනවා ධර්මය අවබෝධ කරගත නැත්තම්. දැන් මේ අපිට ලැබලා තියෙන පුංචි අවුරුදු 60ක් 70ක් 80ක් කියන ජීවිත කාලය අපිට හිතෙන්නේ නම් නරක අපාය දුක්ඛයෙන් මේ බොහෝ පුංචි විරේක කාලයක් පුංචි විරාමයක් හම්බෙලා තියෙනවා. නරක අපාය දුක්ඛයෙන් මිදලා පුංචි විරේක කාලයක් ලැබිලා තියෙනවා. කොයි වගේද විරේක කාලය කියලා කියනවා නම් SPH ගන්න තරම් කාලයක් වගේ. නැත්නම් ඊට අඩු කාලයක් නරක අපායට එකක බලනකොට එන්නේ ඔය පුංචි වේ කාලයක් තියෙනවා. ඒ පුංචි වේ කාලේ ප්‍රයෝජන ගත නැත්නම් මොකද වෙන්නේ? බොහෝ විට නැවත සතර අපා දුක් අවදානම ඇති වෙන්නේ ඉඩ කඩ බහුලයි. හේදී අපි තේරුම් ගත යුතු වෙනවා.
මහණෙනි, එසේම යම් සත්ව කෙනෙක් නිරේන්චුතව මිනිසුන් කෙරේ උපදින්නම් ඔහු මදේ. වැලි යම් සත්ව කෙනෙක් නිරේන්චුතව තිරසං යෝනිය උපදින්නම් මොහු ඉතා බොහෝය. එහෙනම් නිරේන්නම් කොහට ලබන බලන්න ආයි නමුත් තිරසංකට යනවා, තිරසං ලෝකට එන්න පුළුවන්. නමුත් ඉතාම කලාතුරකින් තමයි මොකද වෙන්නේ, මනුස්ස ලෝකයේ උප්පත්ති ලබන්නේ. ඒ වගේම තමයි යම් කෙනෙක් නිරේන්චුතව මිනිසුන් කෙරේ උපදින්නම් ඔහු මදේ. යම් සත්ව කෙනෙක් නිරේන්චුතව ප්‍රේත විශ්ය උපදින්නම් ඔහු ඉතාම බොහෝය. නිරේන්චුතල කොහට දෙන්න පුළුවන්, ප්‍රේත ලෝකෙට එන්න පුළුවන්. නම මනුස්ස ලෝකෙට එනවා කියන්නේ මොකද දේශනා කරන්න? ඒක වෙන්න අමාරු දෙයක්. නිගේ පැහැදිලි කරන්න. සිව්ව නිරේචුති සූත්‍රය. මහණෙනි, එසේම යම් සත්ත්ව කෙනෙක් නිරේචුත වූවා වූ දෙවියන් ක්‍රිය උපදින්නම් ඔහු මදේ. එහෙනම් මොකද කියන්නේ? දෙවියන් අතරට එනවනම් ඒ ඉතා අල්පයි. මොකද සිද්ධ වෙන්නේ? නිරේචුත වෙලා නිරේම උපදිනවනම් ඉතාම බොහොයි. ඊට පස්සේ පස්සන නිරේචුති සූත්‍රය. පැහැදිලි කරනවා කොහොමද? යම් කෙනෙක් නිරේචුත වෙලා දිවෙන් අතර යනවා නම් බොහෝම අල්පයි. මොකද තිරසං යෝනිය උපත ලැබෙනවා නම් බොහෝ වැඩි. ඒ වගේම සයවන නිරේචුති සූත්‍රය පැහැදිලි කරනවා කොහොමද? නිරේචුත වෙලා දිවි ලෝකේ උපත ලැබෙනවා නම් මොකද? ඉතාම බොහෝ, ඉතාම ටිකයි. නමුත් ප්‍රේත විශේෂ උපත ලැබෙනවා නම් බොහෝ වැඩි. ඊට පස්සේ කියනවා තිරච්ඡාන චුති සූත්‍රය. දැන් කල්පනා කරන්න පුළුවන් මේ නරකපායේ ප්‍රමණය ඔය සෙල්ලම තියෙන තිරසන්න අපායට ගියාට පස්සේ නම් මනස ලෝකේ උපත ලැබනවා කියන්නේ හරි පහසු දෙයක් වෙන්න පුළුවන් කියලා නේද? එහෙම පැහැදිලි කරන්නේ. මහන්නේසේම යම් සත්ත්ව කෙනෙක් තිරසං යෝනී චුත මිනිසුන් කෙරේ උපදින්නම් ඒ සත්ත්වය මදහ. යම් සත්ත්ව කෙනෙක් තිරසං යෝනී චුත නිරය උපදින්නම් ඒ සත්ත්වය බොහෝය. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? තිරසං සත්ත්වය අකුසල කරනවා. අකුසල කළා මොකද වෙන්නේ? නරක අපායට යන සත්ත්වය නම් බොහෝ වැඩි. නමුත් තිරසං සත්ත්ව ලෝකෙන් මිනිස්සුලා උපත ලබන්නේ බොහෝම ටිකයි කියලා පැහැදිලි කරනවා. ඒ වගේම කුමක්ද තිරසං යෝනියෙන් චුත වෙලා කොහෙද? යම් සත්ත්ව කෙනෙක් තිරසං යෝනියෙන් චුතව මිනිසුන් කෙරේ උපදින්නම් ඒ සත්ත්වය මද. යම් සත්ත්ව කෙනෙක් තිරසං යෝනියෙන් චුතව තිරසං යෝනිය උපත ලබනවා ඒ සත්ත්වය බොහෝයි. තිරසං යෝනිය උපත ලබනවා තිරසං ලෝකෙම චුත වෙලා කොහෙද? තිරසං ලෝකෙ උපත ලැබුණා ඒක හත්ය බොහෝයි. ඒ වගේම පැහැදිලි කරනවා මොකද්ද? තිරසං යෝනෙන් චුත ප්‍රේත විශ්ලා උපත ලැබුණා නම් ඒ තා සත්‍යෙ බොහෝයි. දිවි ලෝකරන්නේ බොහොම ටිකයි. ඒ වගේම තමයි තිරසං යෝනෙන් චුත වෙලා නිරය උපත ලැබුණා නම් ඒ බොහෝයි. ඒ විදිහට පැහැදිලි කිරීමක් සිද්ධ කරනු ලබනවා. ඒ වගේම තමයි කොහොමද ප්‍රේත විශ්ේ උපත ලැබුවා නම් ප්‍රේත ලෝකේ නේද? ප්‍රේත වෙලා උපත ලැබුණා මොකද වෙන්නේ? ප්‍රේතේ නරක අපායට යන සත්වයේ බොහෝයි. ප්‍රේත අපායෙන් කොහටද? තිරසන්න අපායට සත්වයේ බොහෝයි. ප්‍රේත අපායෙන් ප්‍රේත විශ්ේ උපත ලබනවා සත්වයෝ බොහෝයි. ඉතින් ඒ නිසා මොකද සිද්ධ වෙන්නේ? ප්‍රේත අපායෙන් ආය නැවත මිනිසුන් ලෝකේ උපත ලැබනවා නම් ඉතාම අල්පයි. දිව්‍ය අතර උපත ලැබනවා නම් ඒත් ඉතාම අල්පයි. ප්‍රේත අපායෙන් ඉඳලා නරකය අපායට යනවා නම් ඉතින් වැඩි. ප්‍රේත අපායෙන් තිරසං අපායට යනවා නම් ඒත් ඉතාම වැඩි. ඉතින් එහෙමනම් අපි ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. මහණෙනි, යම් සත්ත්ව කෙනෙක් ප්‍රේත විශේෂයෙන් චුතව දිව්‍ය ලෝක උපදින්නම් ඕ මදය. යම් සත්ත්ව කෙනෙක් ප්‍රේත විශේෂයෙන් චුතව ප්‍රේත විශේෂ උපදින්නම් බොහෝය. ඒ කවරින් යත් මහණෙනි චතුරාර්ය සත්‍යමෙන් උපතෙහි ඉන්නේ. පැහැලි ගන්න මොකද ඒකට හේතුව? මෙහෙම වෙන්න හේතුව පැහැලි ගන්න මොකද්ද? දුක්ඛාර සත්‍ය පිරිසද ද නොගැනීම, දුකට හේතු වන තෘෂ්ණාව ප්‍රහේ නොකිරීම, ලෝකෝත්තර අරහත්ාංග මාර්ගයන්ගෙන් අනුගමනය නොකිරීම, නිර්වාණය ප්‍රත්‍යක්ෂ නොකර ගැනීම. ඒ නිසා මොකද්ද මේ කියන්නේ? හැමතිස්සෙම කියන්නේ මොකද්ද? ඒ නිසා දුක්ඛාර සත්‍ය පිරිසුදුන ගන්න වීරය කරන්න, දුකට හේතු වන තෘෂ්ණාව ප්‍රහේණ කරන්න වීරය කරන්න, ඒ වගේම ලෝකෝත්තර අරහත්ාංග මාර්ගයන්ගෙන් වඩන්න වීරය කරන්න, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න වීරය කරන්න. මේ පිළිබඳව අපි නැවත නැවත ශ්‍රවණය කරලා සංසාර බයත් ඇති කර ගත යුතු වෙනවා.